दिन सुबह 10 करना जो बैलर श्रीलंका चैनल के वाला है मोमेंट में था अजय तभी और था बैंक को क्या आपने इस तरह के निर्णय में वीडियो की ना आवे इट पेरा मुझे मत करना पे जो बैलर श्रीलंका चैनल के वाला गयो में आकारे राज्य सह पौद्गलिक अंशय मगिन केंद्रायती विविध आकारे रखे आपने विस्तार सह आयुधपत नमिले वालाට ගෙනවිලා තියෙනවා. ඉතින් මුලින්ම ආරාධනා කරනවා අපේ channel එකට ඇවිල්ලා මේ වීඩියෝ බලලා ආයුධපත් යොමු කරලා subscribe කිරීම සිදු කරන ලෙස. ඉතින් අපි අද ගෙනෙන්නේ DFCC බැංකුව මගින් කැඳවා ඇති ට්‍රේනි ඩිජිටල් channel assistance කියන තනතුර සඳහා ආයුධපත් යොමු කරන ආකාරය පිළිබඳ විස්තර වලට ගෙනෙන්න. පුහුණු ඩිජිටල් සහකාර කියන තනතුර තමයි ආයුධපත් කැඳවලා තියෙන්නේ 2021 වර්ෂය සඳහා. ඉතින් මේ තනතුර සඳහා වෙන පුහුණු දීමනාව පිළිබඳ මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී ඔයාලට ආකර්ශනීය දීමනාවක් හිමි වෙනවා මේ පුහුණු කාල සීමාව ඇතුළත මේ තනතුර සඳහා තෝරාගත්තොත්. ඊළඟට මේ තනතුරු සඳහා අධ්‍යාපන හා වයස් සුසුකම් අපි සලකලා බලමු. මෙහිදී වයස් සුසුකම් ලෙස සලකලා තියෙන්නේ අවුරුදු 23ට අඩු වේ යුතුයි ගැහැණු සහ පිරිමි කියන දෙපාර්ශ්වය සඳහාම ආයුධපත් යොමු කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊළඟට අධ්‍යාපන සුසුකම් ගැන සලකනවා නම් සාමාන්‍ය පෙළ විභාගයේදී එකවර විෂයන් 6ක් සමත් වීම සිදු වෙන්න ඕනේ. එෙහිදී ඉංග්‍රීසි සහ ගණිතය සඳහා C සමාත ලබාගෙන තිබිය යුතුයි. එෙහිදී එක්වරක දින වෙයි අවස්ථා කිහිපයකදී වුණත් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි සහ ගණිතය සඳහා C සමාතයක් ලබා ගැනීමේ අවස්ථාව ලබා ගන්න. එසේ ලබාගෙන තියෙනවා ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කරන්න. ඊට අමතරව උසස් පෙළ විභාගයේදී ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3ක් සමත් වීම සලකලා බලනවා. මේ තනතුර සඳහා ආයුධපත් යොමු කිරීමේ සුසුකම් වශයෙන්. ඒ කියන්නේ සුසුකම් තියෙනවා ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කරන්න. ඊට අමතරව ඔයාලගේ බලාපොරොත්තු වෙනවා have good interpersonal skills කියලා. හොඳ අන්තර්බුද්ධ සම්බන්ධතා ඔයාලඟ තිබිය යුතුයි. have a flair for excellent customer service කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලගේ සතුව විශේෂ පාරිභෝගික සේවාවක් ලැබීමේ හැකියාවක් තිබිය යුතුයි කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ තනතුර සඳහා ආයුධපත් යොමු කිරීම සඳහා. ඊළඟට මේ තනතුර සඳහා රාජකාරී ලැයිස්තුවක් ඔයාලට ලබා දීලා තියෙනවා කෙටියෙන්. එහිදී ඔයාලා ඉටුකල යුතු රාජකාරී වශයෙන් මේ ඩිජිටල් බැංකු කරන කටයුතු වල ප්‍රතිලාභ ගැන පාරිභෝගිකයන් දැනුවත් කිරීම සිදු කරන්න ඕනේ. ඒ වගේම එසේ ඩිජිටල් සර්විස් පාවිච්චි කිරීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවීම මෙහිදී සිදු කළ යුතුයි කියලා තමයි සඳහන් වෙන්නේ රාජකාරී වශයෙන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ආයුධපත් සකස් කිරීම සම්බන්ධව මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි සෝසු ආයුධපතක් ඔයාලට ලබා දීලා තියෙනවා නොමිලේ ඒ බැංකුවම ගෙන් ලබා දීපු. එහිදී ඔයාලට පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරලා print out අරගෙන නිවැරදිව පිරවීම සිදු කර ගන්න. එසේ පුරවන ආකාරයත් අපි වීඩියෝ එකේ ඊළඟ කොටසින් ගෙනෙනවා. ඉන් අනතුරු ඒක print out ඉන් අනතුරු නිවැරදිව පිරවීමෙන් අනතුරු ඔයාලට ඒක scan කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. එසේ scan කරගෙන අනතුරු ඔයාලට online මාර්ගයෙන් ආයුධපත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ආයුධ මත ඔන්ලයින් මාර්ගය යොමු කරන ආකාරය වීඩියෝගේ අවසාන කොටසෙන් අපි ඉදිරිපත් කරනවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ආකාරයේ ආයුධපතක් තමයි ඔයාලට හිමි වෙන්නේ. මෙහිදී ඉහළින්ම ඔයාලා ආයුධ කරන තනතුරු මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලට ඔයාගේ ඡායාරූපයක් මෙතන නිවැරදිව අලවීම සිදු කර ගන්න ඕනේ. ඉන්පසු ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් තමයි මුලින්ම සම්පූර්ණ කරන්න තියෙන්නේ. එහිදී ඔයාලා කැපිටල් ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් සම්පූර්ණ කිරීම සිදු කර ගන්න ඕනේ. සම්පූර්ණ නම ඔයාලා මෙතන ඇතුළත් කරන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන්. එහිදී ඔයාලට කතා කිරීමේදී පාවිච්චි කරන නම සාමාන්‍ය නම යටින් ඉලක්ක අහන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලා මේල් ඔෆ් ෆීමේල් වශයෙන් මෙතන ටික් එකක් දාන්න ඕනේ. ඩේට් ඔෆ් බර්ත් එක මෙතන ඇතුළත් කරන්න ඕනේ වැරදිව. ඒජ් එක මේ කොටුව තුළ ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ ජාතික හඳුන්වත් අංකය, પાස්පෝර්ට් අංකය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක මෙතන ඇතුළත් කරලා අදාළ දිස්ත්‍රික්කය, පදිංචි දිස්ත්‍රික්කය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා කන්ටැක්ට් ඇඩ්‍රස් එක වෙනස් වෙනවා නම් පර්මනන්ට් ඇඩ්‍රස් එකට වඩා ඔයාලා මෙතන කන්ටැක්ට් ඇඩ්‍රස් එක සඳහන් කරලා කන්ටැක්ට් ඇඩ්‍රස් එකට අදාළ දිස්ත්‍රික්කය මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලගේ contact details ඇරදී ඔයාලගේ mobile numbers, home numbers, office mobile numbers සහ email එක මෙතන ඇතුළත් කිරීම සිදු කර ගන්න ඕනේ. ඊළඟ කොටසින් ඔයාලගේ අධ්‍යාපන සුසුම් ඇතුළත් කරන්න තියෙන්නේ. එහිදී academic qualification ඇරදී ඔයාලගේ පළමුවෙන්ම සාමාන්‍ය පෙළ විභාගය හා වැඩි විස්තර මේ කොටු තුල ඇතුළත් කරන්න ඕනේ. ඔයාලා සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් පාසල සහ අවුරුද්ද සහ ඒ එක් එක් subject එක සහ ඒකෙන් ලබාගත් grade එක මේ කොටු තුල ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟ උසස් පෙළ විභාගයත් ඒ කාර්යෙම ඔයාලට පුළුවන් මේ කොටු තුල ඇතුළත් කිරීම සිදු කර ගන්න. ඊළඟට ඔයාලගේ third year education ඔයාලගේ තෘතීක අධ්‍යාපන අවස්ථාව එහෙම නැත්නම් ඩිග්‍රී සහ වෙනත් ප්‍රොෆෙෂනල් කෝස් පිළිබඳ විස්තර තියෙනවා නම් ඔයාලට මේ කොට තුල නිවැරදිව ඒ අදාළ විස්තර සහිතව ඇතුළත් කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. වෙනත් ඔයාලගේ ජයග්‍රහණ ක්‍රීඩා හා සම්බන්ධ ජයග්‍රහණ තියෙනවා නම් ඔයාලා මෙන්න මෙතන මේ කොටුව තුල ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා employment history ගැන විමසලා තියෙනවා. ඔයාලා මේක employment history එකක් තියෙනවා නම් පමණක් ඇතුළත් කිරීම ප්‍රමාණවත් නැත්නම් ඒක අත්‍යවශ්‍ය වන්නේ නැහැ. දැනට රැකියාගෙන ස්ථානය පිළිබඳ විස්තර මේ කොට තුල ඇතුළත් කරන්න පුළුවන්. ඊට පෙර ඇතුළත් කිරීම පිළිබඳ විස්තර මේ කොට තුල ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දීලා තිනවා. මේක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක පුහුණු තනතුරක් නිසා. ඊළඟට රිවර්ස්ලා ගැන විස්තර විශේෂයෙන්ම සඳහන් කරලා තිනවා. ඔයාලගේ නන් රිලේටඩ් රිවර්ස්ලා 3 දෙනෙක් පිළිබඳ විස්තර මෙහිදී බලාපොරොත්තු වෙනවා. එදී පුද්ගලයන්ගේ විස්තර නම, රැකියාව, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් සහ ඊමේල් ඇඩ්‍රස් එක වශයෙන් මේ කොටු තුල මේ ආකාරයෙන් මේ කොටසට එන අයුරින් මේ කෙලින් යෙදෙන අයුරින් සඳහන් කරන්න ඕනේ. ඉන්න අතර ඔයාලගේ ඒ රිෆරිස්ට තියෙන සම්බන්ධතාවය මේ කොටුව තුල නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. මේ කොටුව තුලත් මේ කොටුව තුලත් මේ කොටුව තුලත් වශයෙන් ඊළඟ ඔයාලා විමසලා තියෙනවා ඔයාලගේ නෑදෑවන පුද්ගලයන් DFCC බැංකුවේ මෙවැනි විදිහට සේවය කරනවාද කියලා. එසේ සේවය කරනවා හෝ නැද්ද කියලා සඳහන් කළා විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා මීට පෙර DFCC බැංකුව සඳහා හඳුන්පත් යොමු කළා තියනවාද කියලා විමසලා තියෙනවා. ඒට පිළිතුරු දෙලා සඳහන් කරන්න ඕනේ විස්තර. ඊට අමතරව ඔයාලා වෙනත් නීතිමය වැරදි සඳහා වරදකරුවෙක් වෙලා තියෙනවද කියලා විමසලා තියෙනවා. එහෙදිත් ඔයාලගේ විස්තර මෙතන තවත් ගන්න පුළුවන්. වෙනත් විස්තර විශේෂ විස්තර තියෙනවා නම් මේ කොටු තුල තවත් ගන්නත් පුළුවන්. ඉන්න අතරතුර මේ සියලු තොරතුරු සත්‍ය පාඩ සඳහන් කරලා ඔයාලගේ සයින් එක මෙතන යොදලා දිනේ යොදන්න ඕනේ. ඉන්න අතරතුර මේක නිවැරදිව ස්කෑන් කරගෙන ඔයාලට පුළුවන් අයදුම්පත යොමු කිරීම සිදු කරගන්න. අයදුම්පත යොමුීමේදී ඔයාලා මේ පහළ දීලා තියෙන ඊමේල් ලිපිණයට අයදුම්පත ස්කෑන් කිරීමෙන් අනතුරුව ඔයාලගේ CV එක සමග උනත් එවන්නම හැකියාව පවතිනවා. එවිට ඊමේල් ලිපින මෙතන සඳහන් කරලා තියෙනවා recruit@dfccbank.com කියන ඊමේල් ලිපිනයට ඔයාලා අදම්පත් යොමු කරන්න ඕනේ. අවසාන දිනය වෙන්නේ 2021 ජූලි මාස 25 වෙනිදා කියලා සඳහන් කරලා තියෙනවා. මේ ආකාරයට ඔයාලා පුළුවන් නිවැරදි ආකාරයෙන් මේ ට්‍රේනින් තනතුරු සඳහා අදම්පත් යොමු කිරීම සිදු කරගන්න. ඉතින් අපිත් එක රැඳෙන්න කියලා ආරාධනා කරන Job Alert ශ්‍රී ලංකාව සමග තවත් රජයේ සභාවලින් අංශය රැකියාව සහ අදම්පත් යොමු කරන ආකාරය දක්වන වීඩියෝස් ඉදිරියේදී ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.